ඉතින් අද මම ඕගලන්ට අරන් ආවේ Fantech Mitril TX1 කියන earbuds දෙක True Wireless earbuds දෙකක්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා මේක unbox කරන එකයි මේක පාවිච්චි කරන විදිහයි මේකේ මම ගත්ත use experience එකයි ගැන. ඉතින් මේ earbuds දෙක තමයි මගේ Fantech පවුලේ අලුතෙන් මේක තුන සමාජිකයා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ගැන කතා කරමු. අපි ඉස්සෙල්ලාම unbox කරලිමු. ඉතින් මේ ඉයබඩ්ස් දෙකේ බොක්ස් එක වටේ තියෙන දේවල් මේ වගේ බලා ගන්න පුළුවන්. මේකේ තියෙන ෆීචර්ස් එක මෙහෙම වගේ දාලා තියෙනවා. අපි මේක ෆීචර්ස් ගැන අන්බොක්ස් කරලා කතා කරමු. ඉතින් මේකේ ඔයගලන්ට පේනවා වයර්ලස් බ්ලූටූත් කනෙක්ෂන් එකක් එක්ක මීටර 10ක් දුරට සපෝට් කරනවා මේක. ඉතින් මම දැන් හදන්නේ මේක අන්බොක්ස් කරන්න. ඉතින් මේ බොක්ස් එකේ මැග්නට් දෙකක් දෙපැත්ත තියෙනවා. එකෙන් ඒ වගේ බොක්ස් එක අල්ලලා හිටිනා පොඩ්ඩක්. මේකේ දාලා තියෙනවා your wireless journey starts here කියලා. ඉතින් මේ වගේ තමයි එක පැකින් එක ඉන්නේ. ඒ තියෙන්නේ අපේ wireless earbuds එකේ කේස් එකේ ඇතුලේ තමයි earbuds දෙක තියෙන්නේ. ඉතින් මේක ඇතුලේ අපිට හම්බෙනවා මේ වගේ රබර් නොබ් අපේ කන ඇතුලේ එක එක සයිස් වලට තියෙනවා. මේක ඩිෆෝල්ට් දාලෙන්නේ මීඩියම් සයිස් එක. ඊට අමතරව අපිට හම්බෙනවා ස්මෝල් එකයි ලාර්ජ් එකයි කිය සයිස් දෙක රබර් නොබ්ස්. ඉතින් මේ තියෙන්නේ චාර්ජ් කරන කේබල් එක. අපිට මේක එක පැත්තක තියෙනවා ටයිප් C පෝට්ටක්, අනිත් පැත්තේ USB පෝට් එකක් තියෙනවා. මේ තියෙන user manual එක. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේක කියවන්න ඕනේ, මොකද මේක තමයි wireless earbuds එක පාවිච්චි කරන හැටි සහ මේක features ඔක්කොම තියෙන්නේ. ඉතින් මේ earbuds දෙක පාවිච්චි කරලා තියෙන Bluetooth 5.0 කියන ටෙක්නොලොජි එක තියෙන chip එකක්. මේකේ තියෙනවා පැය 120ක charging case එකක් සහ earbuds දෙක පැය 5ක් එක දිගට සින්දුහන්න පුළුවන් හැකියාවක්. ඉතින් මේ තියෙන LED ඉන්ඩිකේටර් එකෙන් අපිට පෙන්වන බැටරි ප්‍රමාණය LED එක පත්තු වෙලාම තියෙනවා නම් charging mode එකේ තියෙන්නේ, LED එක off වෙලා තියෙනවා නම් charge ඉවර වෙලා, කියන්නේ full charge වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ power on off කරන හැටි. එක පැත්තක් තප්පරයක් ඔබගෙන ටච් කරගෙන හිටියාම power on off කරන්න පුළුවන්. earbuds දෙකේම touch sensor තියෙනවා. earbuds දෙකටම microphone එකකුත් තියෙනවා. Bluetooth connect කරන්න පුළුවන් phone එකට. මේ earbuds දෙකේ තව තියෙනවා IPX4 sweat and splash resistance, ඒ කියන්නේ rating එක තියලා තිනවා. මේ තියෙන එකේ touch sensor එක වැඩ කරන විදිය. power on කරන්න තප්පර එකක් ඔබගෙන ඉන්න ඕනේ, power off කරන්න තප්පර පහක් ඔබගෙන ඉන්න ඕනේ, call එකක් eject කරන්න තප්පර දෙකක් ඔබගෙන ඉන්න ඕනේ, answer කරන්න එකපාරක් ඔබන්න ඕනේ, play pause කරන්නත් එකපාරක් ඔබන්න ඕනේ, next previous කරන්න දෙපැත්තේ තියෙන touch sensor එක දෙපාරක් ඔබන්න ඕනේ. next එක වැඩ කරන්නේ දකුණු පැත්ත දෙපාරක් touch කරාම, previous එක වම් පැත්ත දෙපාරක් touch කරාම. තව මේකේ තියෙන features එක තමයි ඔයගලට ගොඩක් වැදගත් වෙන voice assistance පාසුකම. තුන් පාරක් touch කරපුවාම assistant on වෙනවා. ඉතින් අපි දැන් කතා කළ ඉවර කරේ manual එකේ තියෙන මේ earbuds දෙකේ features සහායක පාවිච්චි කරන විදිය. අපි එහෙනම් ඊළඟට බලමු අපේ earbuds දෙක මොන වගේද කියලා. ඇතුළත ඉතුරු වෙලා තියෙන warranty card එක විතරයි. ඉතින් ඔන්න එහෙනම් මම ගන්නවා earbuds එක. කේස් එක තමයි අපිට තියෙන්නේ. කේස් එක ඇතුළේ තමයි earbuds දෙක තියෙන්නේ. මේ තියෙන කේස් එක පිටිපස්ස USB type C port එකත් එක්ක. කේස් එක open කරපුවාම මේ වගේ earbuds දෙක අපිට බලා ගන්න පුළුවන්. මේ earbuds දෙක ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නේ කේස් එක ඔක්කොම. ඉතින් මේ කේස් එක ඕපන් කරමු. අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ දකුණු පැත්තේ තියෙන ලෙෆ්ට් ඉයබඩ් එක සහ වම් පැත්තේ රයිට් ඉයබඩ් එක තියෙනවා. ඉතින් මේ ඉයබඩ් දෙක මැග්නට් වලින් ඇලෙන විදිහට තමයි හදලා තියෙන්නේ කේස් එක. අපි ඉයබඩ් එක කේස් එක ලං කරාම ඉයබඩ් එක ඇදලා ගන්නවා. දෙපැත්ත කියන්නේ ඉයබඩ් දෙක මාරු කරලා දැම්මොත් ඒක ප්‍රතිවිරුද්ධ මැග්නට් බල ක්‍රියා කළා, ඒක ඇලෙන්නේ නැති වෙනවා. ඉතින් මෙතන තමයි LED ඉන්ඩිකේටර් එක තියෙන්නේ. ඔයගලන්ට පේනා වගේ pairing mode එකේ තියෙන්නේ. දැන් නිල් පාටයි
රතු පාටයි නිවිනිපත් වෙවි. ඉතින් මේ ඉයබඩ් දෙකම මැට් ෆිනිෂ් එකකින් තමයි අපිට බලා ගන්න පුළුවන්. යටින් තියෙනවා අපිට left right වෙන වෙනම mark කරලා. ඉයබඩ් එක යටින් නිකන් කපල වගේ තියෙන්නේ. මං හිතන්නේ mic එක වෙන්න ඕනේ. ඉතින් මේ රබර් නොබ් එකත් ගොඩක් හයියයි. ඒකත් හොඳ ෆිනිෂ් එකකින් හදලා තිනවා. ඉතින් ඉයබඩ් එක ගැන මට කම්ප්ලේන් නැහැ. තව දෙයක් තමයි මේක කනෙක්ට් වෙන්නේ දකුණු පැත්තක ඉස්සෙල්ලාම කනෙක්ට් කරලා වම් පැත්තක ඊට දකුණු පැත්තකට එක් කනෙක්ට් වෙන සිද්ධියක් තමයි වෙන්නේ. ඉතින් මේක මම ෆෝන් එකේ වොලියුම් එක 160ක් විතර දාලා දවසට පැය 3 ගානේ දවස් 5ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ගොඩ ලොකු බැටරියක් තියෙනවා මේකේ. බේස් එක අතින් ගොඩක්ම ක්වොලිටි බේස් එකක් තියෙනවා. ඔයගලන්ට මම රෙකමන්ඩ් කරනවා මේක පුළුවන් නම් ගන්න. ගොඩක් හොඳ ඉයබඩ්ස් දෙකක් ෆැන්ටෙක් එකේ ආපු. මේ ඉයබඩ්ස් දෙක ඔයගලන්ට දැනට ගන්න පුළුවන් යක්කල නියෝ වියු එකෙන්. ඉතින් ඩරාස් එකේවත් මම දැක්කේ නෑ. මම සර්ච් කරාට ආවේ නෑ මේ ඉයබඩ්ස් දෙක ඩරාස් එකෙත් නෑ. මම හිතන්නේ යක්කල නියෝ වියු ෂොප් එක විතරයි මේක දැනට ගන්න පුළුවන්. ඉතින් මම දැන් කියන්නම් මගේ යූස් එක්ස්පීරියන්ස් එක. මේ ඉයබඩ්ස් දෙක තියෙනවා පොඩි ස්ටිකරක් යට අර පින් අහුවෙන තැන ඒක ගලවලා තම ඔගොල්ලෝ චාර්ජ් කරන්න ඕනේ. ඉතින් මේ ඉයබඩ්ස් දෙක කන් දෙකට දාගත්ත ගමන් කන් දෙක නිකන් සීල් කරා වගේ දැනෙනවා. කියන්නේ එළියේ කතා කරන සද්ද වලට අමතරව වෙන මොකුත් සද්ද ඇහෙන්නේ නැහැ. නොයිස් කැන්සලේෂන් නැති වුණාට පොඩ්ඩක් පොඩි නොයිස් එක අඩු වෙන ගතියක් තියෙනවා 150ක් විතර එළියේ තියෙන සද්දත් එක්ක බලද්දි. ඉතින් මම මේක දවසට පැය 3ක් විතර 160ක් වොලියුම් එක වැඩි කරලා පාවිච්චි කරා. මම දැන් දවස් 4-5ක් විතර එහෙම පාවිච්චි කරලා තාම එකපාරක්වත් චාර්ජ් කරේ නැතුව. තව දෙයක් තමයි මේකේ කනට ෆිට් වෙනවා හොඳට. කනට ෆිට් වුණාට පස්සේ ටච් කරන තැන ටික හොයාගන්න ටික දවස පාවිච්චි කරද්දී අවුලක් නැති වෙනවා. ඕගොල්ලන්ට තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ කනට දාගත්තාම ඇවිදිද්දී දුවද්දී එහෙම වැටෙනවද කියන එක. එහෙම මොකුත් වෙන්නේ නැහැ. මං කන් දෙකට දාගෙන පොඩ්ඩක් දුවල එහෙම කරලා බැලුවා. මොකුත් අවුලක් නැහැ. කනට හොඳට ෆිට් වෙනවා, වැටෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි මේකේ තියෙන ස්පීකර්ස් හොඳ සවුන්ඩ් එනවද, සවුන්ඩ් ක්වලිටි හොඳයිද කියන එක. ඉතින් මේකට පාවිච්චි කරලා තින්නේ DB115 ස්පීකර්ස්. ගොඩක් හොඳ බේස් එකක් මේ ඉයබඩ්ස් වලින් එනවා. ඉතින් මම රෙකමන්ඩ් කරන ඕගොල්ලන්ට කිසි ප්‍රශ්නක් නැහැ මේ ඉයබඩ්ස් ඕගොල්ලෝ ගන්න. මේ ඉයබඩ්ස් වල ප්‍රයිස් එක යන්නේ 5000ක් වගේ ප්‍රමාණයක්. කියන්නේ 4500 අතර. නියු ලින්ක් එක මම පල්ලෙහා දාලා තියන්නම්. ඕගොල්ලෝ එකට ගිහලා බලන්න. ෆැන්ටෙක් මිත්‍රිල් TX1 කියලා ඇති යටම ප්‍රයිස් ලිස්ට් එකේ. අනිදේ තව මේකේ ටච් කන්ට්‍රෝල් එක. ඉතින් මේක ටච් කන්ට්‍රෝල් එකයි වොයිස් ඇසිස්ටන්ට් පහසුකමයි දෙකම හොඳට වැඩ කරනවා. මේකේ දාලා තියෙන ෆීචර්ස් ඔක්කොම වැඩ කරනවා හොඳට, කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. ඊළඟ වීඩියෝ එකෙම හම්බෙමු.